දවසෙම බුදුන් වහන්සේ බුදු වෙන්න කලින් සිදුවීම් දෙකක් සිද්ධ වෙලා තිනවා ඉතිහාසගත මතකද පුතාලට ඈ මතකද බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරා දුර්ගේශ්වරී කඳුවැටියේ ඉන්දියාවේ බුද්ධගයා ගයා දිස්ත්‍රික්කයේ තියෙන්නේ දුර්ගේශ්වරී කඳුවැටියේ දුෂ්කර ක්‍රියාව අවුරුදු 6ක් අවසන් කරලා වැඩියා කිරිපලු නුගරුක මුලට එතෙන්දී යම් සිදුවීමක් සිද්ධ වුණා සුජාතා දේවීන් වහන්සේ කිරිපිඩු දාණය පූජා කළේ අද තමයි මතකයි නේද සුජාතා දේවීන් වහන්සේගේ කිරිපිඩු දාණය වළඳලා බුදුන් වහන්සේ වඩිනවා බුද්ධගයා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අසල්ක පාගමනින් වඩිනවා කිලෝමීටර් 10ක 12ක ගමනක් තියෙනවා ශනික උන්වහන්සේ වඩිනවා වඩිනකොට ඉදිරියට හම්බුණා තව කෙනෙක් පුතාල දන්නවා සොත්තිය බමුණුතුමා හම්බුණා සොත්තිය බමුණුතුමා හමු වෙලා කුසතන මිටි අටක් පූජා කළා කුසතන මිටි අටයි කොට මේ පොඩි මිටි නෙවෙයි කුසතන ගිනිච්ච මෙලදාමට මාත් එක්ක ගම්බදිව ඉන්දියාවේ හැම යන්න එනවා නම් ඔබලා ඉදිරියේදී හරි ඒ තැන් වලට ගිහිල්ලා ඔක්කොම ටික පෙන්නනවා පෙන්නලා මේ කතාවත් එහෙදිම විස්තර කරලා අපි ලස්සනට කරනවා ඉතින් ඒ සිදුවීම් ටික සිද්ධ වෙලා තියෙනවා අද වෙසක් පොය දවසේ ඊට අමතරව බුදුන් වහන්සේ තුන්වැනි වරට ශ්‍රී ලංකා දිවයිනේ වැඩම කරපු දවස තමයි වෙසක් පොය ඒ කැලණි රජමහා විහාරයේට එදා සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ අහසින් ගුවනින් වැඩියා ආලෝක ධාරාවක් විහිදුවාගෙන සවස් යාමේ කැලණි පුදවිමට වැඩලා ආරාධනා කරනවා අමාමෑණියන් වහන්ස වඩින්න ශ්‍රීපාද කඳු මුදුනට ශ්‍රීපාද කඳු මුදුනට බුදුන් වහන්සේ වැඩලා අද වගේ දවසක තමයි ශ්‍රීපාද ස්ථානයේ ශ්‍රීපාද ස්ථානයේ ඒ කන්දේ ශ්‍රීපාදිය සලකුණු කරේ ඒ සලකුණ තමයි අපි අද වඳින්න යන්නේ ඊට අමතරව රුවන්වැලි සෑය ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේගේ මුල්ගල් තියලා වැඩ කටයුතු ආරම්භ කරේ දුටුගැමුණු රජතුමාණන් අද වගේ දවසක තමයි ඔය ටික ඉගෙනගෙන හිටියද ඈ එතන පාඩමක් කරානේ ඔන්න ඔය සිදුවීම් ටික විශේෂිතයි ලංකාවට ඉතින් තුන් බුදු මගුල් උපවත් වූ ශ්‍රී ලක් භූමිය අදටත් ඒකාලෝක වෙලා තියෙනවා අමාමෑණියන් වහන්සේගේ ශ්‍රී සම්බුදු ගුණ ගායනා